ඔන්න මම drive කරන්නේ Perodua Axia car එකක්. ඉතින් පළවෙනි review එක මේ car එකක් drive කරනක මම video එකක් කරන. ඉතින් අපි අයියා කෙනෙක්ගේ car එකක්. ඉතින් ඔයාලට පේනවාද මේකේ interior එක හොඳට ලස්සනට design කරලා තියෙනවා. Black color වලට base වෙලා තියෙන ගොඩක් වෙලාවට. ඒ වගේ මේකේ විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. මේක automatic transmission gear system එකක් තියෙන්නේ. එතකොට ඔයාලට මෙහෙම යන ගමන් ඔයාලට speed එක මදි නම් ඔයාලට මේ විදිහට යන ගමන් මේක shift කරගන්න පුළුවන්. ඒ option එක මේක දීලා තියෙනවා. ඒ කියන්නේ D 4 යනවා නම් ඔයාලට 3ට ගන්න පුළුවන් කියයි එක. එතකොට ඔයාලට පේනවාද මෙතන මේ 2 3 කියලා gears දෙකක් වෙන් කරලා තියෙනවා. ඉතින් එතකොට වෙන්නේ මේ second gear එකේදී වෙන්නේ first එකේ ඉඳන් second එකට මාරුලා කාර් එක දිගටම second gear එකේ යනවා. 3 කියන්නේ කාර් එක first එකෙන් second එකට ඇවිල්ලා second එකෙන් third එකට shift වෙලා එතනින් එහාට දිගටම third එක යනවා. අනේ දැන් නවත්තන්න පොඩ්ඩක්. එතන මම ගන්නවා second එකට gear එක. ඊට පස්සේ මම යන්න පටන් ගන්නවා ආයෙත්. ඉතින් ඉස්සරෙන් කොහොමද හරි? ඔයාලට පේනද දැන් කාර් එක slow යන්නේ. ඉතින් මම තෝරගත්ත second gear එක යන්න කියලා. ඔන්න ආපහු මට නවත්තන්න වෙන කාර් එක. මම දැන් shift කරනවා යන ගමන් තුන්වෙනි gear එකට. එතකොට මේ button එක press කරලා තමයි gear එක දාන්න ඕනේ. මේක interior එක ගැන කතා කරොත් එහෙම ගොඩක් ලස්සන නිර්මාණයක් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. Back seats වලට පේන ඇති. ඊයගම තව දෙයක් කියන්න ඕනේ. මේකේ ටිකක් අනිත් කාර් වල සාපේක්ෂව ලොකු side mirrors දෙකක් තියෙනවා. මට ඒක ලොකුවටම දැනෙන වෙනසක්. ඉතින් එතකොට ඔයාලට ලොකු ඉඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේම rear mirror එක හරියටම තියෙනවා. rear mirror එක හරියටම තියෙනවා. ඉතින් තව driving technique එක ගැන කතා කරොත් දැන් ඔයාලා learners වල කියලා දෙන ඇති මේ 10යි 2යි 4 අත් දෙක තියාගෙන driving කරන්න කියලා. ඉතින් ඒක එක option එකක් ඔයාලට. දෙවෙනි option එක තමයි 9ත් 3ත් 4 අත් දෙක තියාගෙන steering එක driving කරන එක. එතකොට අපිට හොඳ steering එක holding එක හොඳටම කරගන්න පුළුවන්. ඔය දේවල් තියෙනවා. ඉතින් air condition system එකක් තියෙනවා මේ කාර් එකේ. ඒ වගේම dual signal එහෙම නැත්නම් double signal light switch එකක් වගේ මෙතන පේන ඇති. ඒ වගේම AC options ටික මෙතන තියෙනවා. දැන් ඔයා gear එකත් මාරු කළා මම දන්නේ නැහැ. එතකොට ඔව් තව දෙයක් කියන්න ඕනේ. ඉතින් ඒ විතර gear එක shift කරගන්නකොට ඔයාට පුළුවන් තව fuel economy වැඩි කරගන්න. ඉතින් ඒ වගේ මේ cruise control එහෙම තියෙනවා නේද? එතකොට මේකේ dual airbags තියෙනවා. ඒ වගේම මේ dashboard එක උඩ dashboard එකත් color dashboard එකේ meter set එකත් colorful ව තියෙනවා. මේක electronic fuel meter එකක් තියෙනවා. electronic fuel meter එකක් තියෙනවා. ඒ වගේම උඩ ඉන්න ඒ වගේම මේකේ average ඔයාගේ kilometers per liter පෙන්නනවා. ඉතින් දැනට නම් kilometers per liter 12.4 වටලා තියෙනවා. ඔන්න අපි D එකට shift කරා. දැන් අපිට ටික නිදහසේ යන්න පුළුවන්. ඒ වගේම මේකේ wiper switch මේ පැත්තේ පේනවා. signal light switch මේ පැත්තේ. headlight switches තියෙනවා. fog light තියෙනවද නැහැ. fog light පාදකම නැහැ. ඉතින් review එක මම මෙතනින් නතර කරන්නම්. එයාගෙම කියන්නේ හොඳ road holding එකක් තියෙනවා. ඒ වගේම අපිට මේ gear එක shift කරගන්න පුළුවන් එක ලොකු වාසියක්. තේනම් අතන review එක ඉවර කරනවා. කෙටියෙන් Perodua Axia car එක හොඳ performance තියෙන car එකක් විදියට නම් ගන්න පුළුවන්. ඔකට repair නැති braking system එක. ඉතින් එකපාර break කරා කියලා ගැස්සීමක් වගේ ඇති වෙන්නේ නැහැ. D4 එකට shift කරනවා. braking system එකත් හොඳයි, road holding එක හොඳයි. performance එකෙන් 1000cc engine එකක් තියෙනවා. තවර performance පැත්තෙන් උඩින් තියෙන කාර් එකක් කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් review එක මෙතනින් ඉවර කරමු නේ.